तीन නෑ ඇත්තටම මැතිවරණ පනතේ තියෙනවා මේ රජයේ නිවාඩු දිනවල නාම යෝජනා ගන්නේ නෑ කියලා බාර ගන්නේ නෑ කියලා. එතකොට දැන් නමුත් නාම යෝජනා දිනේ නියම කළාට පස්සේ රාජ්‍ය පරිපාලන ඇමති විසින් මේ දින රජයේ නිවාඩු බවට පත් කළා. එතකොට නාම යෝජනාවල වළංගුභාවය පිළිබඳව මේ මැතිවරණ කොමිෂමේ එක්ක පක්ෂ ලේකම්වරු පසුගිය සෙනසුරාදා ඒ කියන්නේ ඊයේ කරපු සාකච්ඡාවේදී මතුන්. ඒ නිසා එහි නීත්‍යානුකූල භාවය විමසන්න මැතිවරණ මේ කොමිෂම නීතිපතිවරයා විමසන බව තමයි ප්‍රකාශ කළේ. තාවනක් තියෙනවා. නැහැ දැන් අපි ඒක කාරණේ පැහැදිලි කළා. ඒ කියන්නේ අරලියගහ මන්දිරයේ මන්ත්‍රීවරු කැඳවනවට වඩා පාර්ලිමේන්තුවේ කැඳවීම විසින් පුළුවන්කම ලැබෙනවා අර අපි කියපු ප්‍රශ්න සියල්ලම විසඳගන්න. ඒ කියන්නේ හදිසි නීතිය නීත්‍යානුකූලව පවත්වාගෙන යන්න පුළුවන්. ඒකට අපේ සහයෝගය දෙන්න. ඒ වගේම නව නීති රීති අවශ්‍ය නම් කොවිඩ් මර්ධනයට ඒ නව නීති රීති අපි කෙටුම්පත් කරලා තියෙනවා. අපි ලෑස්ති ඒකාංගයක් එක දෙක හදාගන්න. මොකද මේ දැන් පාවිච්චි කරලා තින්නේ පොකු කෝපණු රෝගය මර්ධනය කිරීමට 1997 බ්‍රිතාන්‍ය කාලේ පාවිච්චි කරපු නීතිය. දැන් අලුත් නීති රීති හැම රටම වගේ සම්මත කරගත්තා. අපි ලෑස්ති නව නීති රීති මේකට සම්මත කරලා දෙන්න. මේක විතරක් නෙවෙයි වසංගත අනාගතයේදී වෙනවනේ. ඒකට මොන දෙන්න පුළුවන් විදිහට කරන්න. ඊළඟට ප්‍රධානම කාරණේ මැතිවරණය පවත්වනවා නම් අර මං කියවනේ මැතිවරණය පවත්වන්න ගියාම දැන් මතුවලා තියෙනවා කියලා ප්‍රශ්න ගණනාවක් මෙවැනි වසංගත තත්ත්වයක් තුල සංගතේ නිම වෙලා ගියත් සැකය තියෙන තත්ත්වයක් තුල මැතිවරණේ පවත්ව ගන්න බෑනේ. ඒතර අන්නේ සඳහා මැතිවරණ පනතේ යම් යම් වෙනස්කම් කරන්න ඕනේ කියලා මැතිවරණ කොමිසම කියනවනේ. ඒ වෙනස්කම් ටිකක් කළලා දෙන්න අපි ලෑස්ති. ඒක අරලීගහ මන්දිරේ රැස් වුණයි කියලා කරන්න බෑ. ඊළඟට රාජ්‍ය මූල්‍යයේ ප්‍රශ්න. රාජ්‍ය මූල්‍ය මේ මැයි පළවෙනිදායි නම් අපි බොහොම පැහැදිලිව කියනවා විස්තා විරෝධී නීති විරෝධී. නිකුත් කළ තියෙන චක්‍රලේඛයේ සම්පූර්ණම නීති විරෝධී විස්තා විරෝධී. ඒ නිසා ඒකත් අපි ලෑස්ති එතුමන්ලා අතු සම්මත ගිනීමක් හෝ අයවැයක් හෝ ගෙනාවොත් මේ සම්මත කරලා දෙන්න අපි ලෑස්ති. මේ මේ අර්බුදය රටේ තියෙන විත්තිය වක්කීමෙන් දන්න නිසා. ඒ වගේ අවසාන වශයෙන් රටේ ජනතාවට ලෝකයටත් මෙන්න මෙහෙම පාර්ලිමේන්තුව කැඳවලා තියෙනවා. මෙහෙම මේ ඒකේ පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතුමුතු වෙලා මේ කොවිඩ් මර්ධනයට ගියයි කිව්වහම අපේ රටේ ප්‍රතිරූපී ඉහළ නැන්නේ. දැන් එහෙම ප්‍රතිරූපී ඉහළ නැන් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට හමුදාව දාලා පාර්ලිමේන්තු මන්ත්‍රීලව ගෙදර තියලා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරනවා කියන අදහස මතය ආවම රටේ ප්‍රතිරූපයේ ඉබේම බිඳවෙයි. ඒ කිය ප්‍රතිරූපය කොට නගා ගන්න හැකියාව ලැබෙන යදීම රටේ දේශපාලන සමගියකු ජනතාවගේ ඇති වෙනවා. මේ අම්ම තැනකම අද ආධාර බෙදීම මුවාවෙන් කරන්නේ දේශපාලන තරණය. වට්ටකගේ දිහටත් මේ මනාපංකේ ගහ ගන්න පුළුවන් තත්යකට මේක පහත්ම තත්යකට මේ බෙදී රාජපක්ෂ මහත්තයාගේ මේ මේ කාර්යසාධක බලකායේ පත්තලානේ මේ රුපියල් 5000යි අනිකුත් කටයුතු ටික. ඒ නිසා මේ අන්නේ ප්‍රශ්න සියල්ලම සිනා ඒ වගේම අර වගේ මෙගා ඩීල් යටින් බිලියන ගන්න 31 40 50 තමන්ගේ ප්‍රවැත්මකින් තොරව යන ඒවා අධීක්ෂණය කරන්න හොයන්න බලන්න ආංශික කාරක ස්වභාවවලට අවස්ථාව ලැබෙනවා විනිවිද භාවය ආරක්ෂා වෙනවා හංගන්න දේවල් තියෙන නිසා තමයි අපි බොහොම පෑදිරිව කියනවා පාර්ලිමේන්තුව නතර කරලා තියෙන්නේ ව්‍යවස්ථා ප්‍රශ්නයක් නිසා නෙවෙයි රාජ්‍ය මූල්‍ය තමන්ගේ පවුලට ඕන විදිහට පාලනය කරන්න ඕන රාජ්‍ය මූල්‍ය අඩු තරමින් ඉඳලා මාත්‍යංශයේ ලේකම්ට පැවරුවා නම් කමක් නැහැ මොකද ඒක ලතිර රාජපක්ෂ මහත්තයාට පවරල කරගෙන එතකොට මේකද මේ වෘත්තීය වේදී මේකද මේ වියත්ම මේකද මේ චන්දිති ප්‍රකාශ කරපු ඒ අති විශිෂ්ට ලී ක්වාන් යූ චින්තන මේක මෙහෙ අර 2015ට කලින් තිබිච්ච පෞල් සමාගමේ පාලනයමයි එන එකක් නේ අපිව එහෙම දේශද්‍රෝහී තත්ත්වයට පත් කරන්න බෑ අපි මීට කලින් අදමැතිතුමා රැස් කරපු අවස්ථා දෙකේදී නියම කයින් පැහැදිලි
ඒ අවස්ථාවේ අපි කරපු යෝජනා එකක්වත් උතුමන්ලා ක්‍රියාත්මක කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂය ගැන කියනවා නම් එක්සත් ජාතික පක්ෂය නමුත් ඒ පක්ෂයේ සාතුසේ බහුතරයක් 90%ක් ඉන්නේ මෙතන. ආණ්ඩුවේ සහායක බලයනි ආණ්ඩුවත් එක්ක ඒ කටයුතු කළාට අපිට ප්‍රශ්නයක් නැහැ. ජනතාව අවසාන වශයෙන් තීරණය කරයි කවුද දේශප්‍රේමියෝ කවුද දේශද්‍රෝහියෝ කියලා. ඇත්තටම මේ මේ කෝවිඩ් වසංගතය හැමුවේ අපි මුල පටන්ම ඉතාම විනයානුකූලව වගකීම් සහගත විදිහට හැසිරුණා. ඇඳිරි නීතිය නීත්‍යානුකූල නොවන බව දැන දැනත් අපි සහයෝගය දුන්නා. ඒ වගේම රාජ්‍ය මූල්‍ය පිළිබඳ ගහපු මේ චක්‍රලේඛන මාර්පු 6 වෙනිදා ගැහුවාමත් අපි ඒ ගැන අටපියාන හිතා. මොකද අප්‍රේල් 30 දක්වා කාලයක් නීත්‍යානුකූල භාවයක් තිබුණ නිසා. හැබැයි අපි අනතුරු ඇඟවීම සුහදව ලබා දුන්න මේ සාකච්ඡාව. නමුත් අපිට පෙනුන්නේ ඒවට සුහද ප්‍රතිචාරයක්. ඒ වෙනුවට අපිට පෙනුනේ ඉතාම අශීලාචාර රාජතාන්ත්‍රික නොවන ප්‍රතිචාර. ඉතින් ඒ නිසා මේ ඔය ඇතැම් නාලිකා මොනවා ප්‍රකාශ කළත් රටේ තත්ත්වය ඉතා වෙනස්. ලක්ෂ 220ක් දවස් 50කට අධික ප්‍රමාණය ගෙවල් වල හිර වෙලා ඒ අයගේ ජන ජීවිත අඩාල වෙලා ආදායම් නැති වෙලා ඒ සියල්ලම ජනතාව කරපු කැපවීම සෞඛ්‍ය අංශය අය ආරක්ෂක අංශය අය රාජ්‍ය පරිපාලන නිලලා හිටපු ග්‍රාම සේවකල දක්වා මිනිස්සු මේ පහුගිය ටිකේ කරපු ඒ කැපවීම ඒ ඔක්කොම වතුර ගිහින් ඇයි රෝගේ මර්ධනය වෙලා නැහැ මේ ඇඳුම් නිදි දැම්මයි කියලා ලෝකයේ අනික් හැම රටකම රෝගේ මර්ධනය වුණා මේක දැම්මා මේකේ උඩට ගියා ඒකයි ප්‍රශ්නේ ඉතින් ඒ නිසා අපිට ප්‍රශ්න විසඳගන්න තියෙන හොඳම ක්‍රමය තමයි පාර්ලිමේන්තුවේ රැස් වෙන එක පාර්ලිමේන්තුවේ රැස් වුණාම අපි එකවන් වෙහි ගිහිල්ලා අපි අපේ බහුතර බලය පාවිච්චි කරන්න උත්සාහ කරන්නේ අපි සම්පූර්ණ සහයෝගය ආන්දිට ඒ කියන කාරණාව ලබා ගන්න. ඒක අපි පොරොන්දු පත්‍රයක් හැටියටම ලිඛිතවම ජනාධිපතිතුමාට ලබා දුන්නා. නමුත් එතුමාගේ පිළිතුරේ කිසිම රාජතාන්ත්‍රික භාවයක් නම් තිබුණේ නැහැ. අඩු ගානේ එතුමාගේ නමින්වත් ලියුමක් එවන්න තරම් නිහතමානී නෙවෙයි. කිසිම වළංගු භාවයක් නැහැ. ඔයිට කලිනුත් තීරණ තීන්දු ගත්තනේ. ඔයිට කලින් දෙවතාවක් පක්ෂනායකව ගිහිල්ලා 30-40ක් පක්ෂනායකව ගිහිල්ලා පාර්ලිමේන්තුවේ යම් යම් තීරණ ගත්තනේ. ඒවා වළංගුවක් තියන්නේ නැහැ. ඒවට තියෙන්නේ නැහැ අවංක ආත්‍යාශයක්. අවංකකමක් තියෙන්නේ නැහැ ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න. මේක මේ ලෝකෙට පේන්න කරලා යටින් Tamange පවුලට ඕන විදිහට ආර්ථිකය සමාජය මෙහෙ දේශපාලනය මෙහෙවන්න කටයුතු කළාම ඉතින් එතන අවංක භාවයක් ඉන්නේ නැහැ. ඒක ප්‍රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. කඳවුරු වැහිලා ගිහිල්ලා හමුදා කඳවුරු වැහිලා ගිහිල්ලා ජනතාව දුකටපත් වෙලා ලක්ෂ 220ක් අසීමාන්තික කැපවීම කළා රාජ්‍ය සේවයේ අමාරුපත් කළා රට ආර්ථිකවකින් බිඳ වැටුණා. මේ ඇති වෙලා තියෙන්නේ මේ සබුද්ධික භාවයක් නැති විද්‍යානුකූල භාවයක් නැති පෞල්වාදී බලය පිළිබඳව පමණක් හිතන මේ චින්තනයේ බරපතල ප්‍රශ්නේ ගන්න මතුවෙනවා. මොන අයන්ද මොන වතාවක් අන්න පිස්සුද නෑ මෙහෙමනේ පාර්ලිමේන්තුවේ ඕන ක්‍රමයකට කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ 240ක් ආසන තියෙනවා. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ඔබතුමාලා හැමෝම පාර්ලිමේන්තුව වාර්තා කරන්නට ගිහිල්ලා ඇතිනේ. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් කරන අවස්ථාවේදී හැමෝම පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නේ. එසේ නොවන තත්ත්වයන් තුළ පාර්ලිමේන්තුවේ වාඩිලා ඉන්නේ. ඉතින් ඡන්ද විමසීම අපිට කොටස් වශයෙන් කරන්න පුළුවන්. 40 ගානක් 60 ගානක් මම දැක්කා ඊශ්‍රායලයේ තනි තනියෙන් ගිහිල්ලා ඡන්ද 120ක් දැම්මේ. මන්ත්‍රී මේ කොවිඩ් එක ඒවට ක්‍රමවේද තියෙනවා. ඒව නෙමෙයි ප්‍රශ්නේ. බැසිල්ට ආර්ථිකයේ තමන් අතට අරගෙන පවුලට මේක මෙගා ඩීල් එක දාන්න බෑ පාර්ලිමේන්තුව රැස්වෙන. ඇත්ත කතාව ඒකයි.